නමවෙනිදා සිදු වූ සිතියෙන් වැඩිපුරම හානි සිදුවෙලා තියෙන්නේ හිටපු ඇමති ජෝන්ස්ටන්ටලු ගෝල්ෆේ සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ නම වෙන දින දිවයින පුරා ප්‍රචාණ්ඩකාරී සිදුවීම් දේපල ගිනි තැබීම් විනාශ කිරීම් වාර්තා වුණා. එම ප්‍රචාණ්ඩ ක්‍රියාවලින් වැඩිම දේපල හානියක් සිදුව ඇත්තේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට බව පොලිස් මූලස්ථානයේ අනාවරණය කළා. හිටපු අමාත්‍යවරයාට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 19කට හානි සිදු වූ බව තමයි පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් සඳහන් වෙන්නේ. කුරුණෑගල රත්තරව්වේ පිහිටි නිවස, වැවරවුම පාර පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කර තිබෙනවා. බත්තරමුල්ල වැව පාර පිහිටි නිවසට පහර දීමක් සිදු කර තිබෙනවා. කුරුණෑගල විල්ගොඩ පිහිටි දේශපාලන කටයුතු සිදු කළ කාර්යය මල් කඩුවාවේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයද ගිනි තබා විනාශ කර තිබෙනවා. ලක්ගල පිහිටි ගොවිපලේද සතුන් එලවා දමා ගිනි තබා තිබෙනවා. මීට අමතරව කුරුණෑගල මාවතගම නිකවැරටිය මදුරන් කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලවි ස්ථානවලටද පහර දී තිබෙනවා. ගල්කිසි පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වෙනවා. හිටපු අමාත්‍යවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී නොමැත.